ටික දුප්පත් කෙල්ලෙක් පුංචි කුමාරයෙක්ට ආදරේ කළා. ඊට පස්සේ ඒ ආදරේ ඒ කෙල්ලගේ ජීවිතේම වුණා. මේ ජීවිත කතාවේ 11 වෙනි දිගැරුමයි. නංගි විමුක්ති කතා කරන්නේ උගුරෙනේ. හිමාලි කතා කරන්නේ මේ නිහඬ සුයාමය නොබිඳින තරම් මෘදුවය. කොඳුරාමිනි එයත් නංගි. ඔහු මේ කියන්නේ වාෂා ගැන බව හිමාලි දනි. ඒත් ඇය කලබල වූයේ නැත. මන් දිහා කන්න වගේ බලන් ඉන්නකොට මම හිතේ මං ගැන ලව් එකක් ඇවිත් කියලා. ඒ ගිමයි පපුයි ඉන්නේ. ඔයාමයි මෙහෙමම උදේට මට තේ අරගෙන ඇවිත් කියෝ කියෝ ඉන්නවා. එයා අයියේ දැන් කියාගෙන ආදේ හිමාලි කිලගත්තාය. නෑ තමා, ඔයා මෙහෙම ඉඳිද්දි මට යාව මතක් වෙනවා. ඉතින් මං එයා කියලා හිතන්න කමක් නෑ. හිමාලි උග්‍රෙන්මින් කීවාය. එහෙමවත් කියලා බලමු ඈ සිතුවාය. ආයේ නෙත් පර කරගෙන හිමාලි කීවාය. විමුක්ති අය දෙසම බලාගෙන උන්නේය. එයා නංගි කියන්නට ගිය දේ ගිලගෙන විමුක්ති සිනාසුනේය. කියන්න අයේ කමක් නෑ. උදේට එන්නේ කොණ්ඩි උඩට බැඳගෙන. හරි ලස්සනයි. බෙල්ලත් ඔයාගේ වගේ කෙට්ටුයිනේ. හිමාලි දෑතම කොණ්ඩේට ගෙන ගියාය. පසු ඇය ඇගේ වර්ලස එක ගොලියකට එක්කර උඩට කර බැඳගත්තාය. මෙහෙමද විමුක්ති දැස් අයාගෙන බලා උන්නේය. ඔහොමම තමා. හිමාලි ලස්සනට සිනාසුනාය. විමුක්ති බලාගෙනම උන්නේය. හැමදාම මෙහෙම උදේට එන්නම්. එතකොට ඔයාට සතුටයිනි නේද? කොල්ලගේ දැස් අසරණ පාටය. තව මොනාද එයා කරන්නේ? උදේ පාන්දර කාමරයට ඇවිත් නිකන් ඉන්නේ නැතු ඇතිනේ කි. නල්ල මලේ බඩුවනේ. හිමාලි යටි සිතින් සිතුවාය. ආයේ කොල්ල සද්ද නැත. කියන්න අයේ. හිමාලි උගුරෙන් මෙන් ඇසුවාය. ඇයි එහෙමම පස්සෙන් රූටාමෙන් විමුක්තිගේ බඳ අද්දරටම ආවාය. කියන්න එයා ඇවිත් තව මොනාද කරන්නේ? ඔයාගේ සතුට වෙනුවෙන් මම ඕන දෙයක් කරන්නම්. හිමාලි කොඳුරාමෙන් කීවාය. ඇගේ අතක් එහෙමම ඔහුගේ පපුව මතට වැටුනේ. ඊටත් පසු ඇය එහෙමම ඒ පපුවට මුහුණ තියාගත්තාය. ඇගේ දෙතොල් වල රස්නය විමුක්තිට දැඩිව දැනෙන්නට විය. එයා ඇවිත් මෙහෙම ඉඹිනවද? ආයේ ඔව් කතා නැත. ඒ වින්ද ආදර රස්නේ ඔහුට දැනෙන්නට විය. විමුක්ති හිමාලගේ හිස මත සුරත තබා පිරිමැද්දේය. එයාගේ ආත්මය ඔයා ළඟට ආවා කියලා හිතන්න සුදුවයේ. මම ඔයාගේ වාශම වෙන්නම්. මම පොරොන්දු වෙන්නම්. එයාම වෙන්නම්. එයා අඳින විදියටම අඳින්නම්. එයා ඔයාට ආදරේ කරපු විදියටම ආදරේ කරන්නම්. එතකොට දුකක් නෑ නේද?
මේ ජීවිතේම ගන්න හැමදේම ගන්න මේ ඔයාගේ පපුව උඩ ඉන්නේ හිමාලි නෙමේ කියලා හිතන්න කමක් නැහැ හිමාලි කිව්වේ අඩමිනේ පුදුමාකාර ලෙස අඩමිනි ඇගේ කඳුලින් ඔහුගේ පපුවම තෙත්තිය ඉන්පසු හිමාලි කතා කළේ නැත එහෙමම විමුක්තිගේ පපුවට මූණ තබාගෙන උන්නාය එහෙම කිව්වම මොනාද උනා ඒකිගේ ෆොටෝ කෝපියක් වෙලා හරි මට ඕන දේ වෙනවනම් මොකද මගේ චරිතේ උඹ ගත්තේ ඇයි කියලා අහන්න ඒ කියන්නේ නෑනේ මෙතනට හිමාලයේ සිටි එහෙමය ඒත් කෙනෙකුගේ චරිතයක් එහෙම මහ කාලයක් කොපි කරන්නට නොහැක ඇත්ත චරිතය කපාගෙන එයි ඇරත් අහිංසක කෙල්ලට තිබ්බේ පුදුමම ආත්මයකි නාලිනී ඇගේ දුප්පත් කෙල්ලව ලස්සනට හැදුවාය ඒ ජීවිතේ මලකි පුංචි දේවරුවකි ඒ දේවරුවට ලේසි පාසු කෙල්ලෙකුට ආවේශ වන්නට නොහැක හිමාලීට නම් කොහොමත් නොහැක ඒ තනුන්ගේ චරිත තමන්ගේ මින් රඟපා අනුන්ගේ සින්දු තමන්ගේ සින්දු මින් කියා කට්ටිය සම්මානද ගනිති එයද ඇත්තකි නංගි විමුක්ති කතා කළේ මෘදුව ගිහින් ඇඳ ගන්න නංගි උදේ අයියේ කොයිල්ර චුට්ටා ගිහිම්ම යන් යන තැනක ඒකි උන්නෙම කොයිල් වලලුනි හිමාලෙ සිතින් කීවාය යන් එයා අයියේ ගියේ මෛරුපති කොයිලටද ඔව් මෙතන ළඟනේ උදේ ගිහින් එනවා පූජා පොළු තරං ඇවිත් බුක් ෂොප් එකේ මගේ මේසෙ උඩම තියෙනවා ඒකිත් මාර දේවල් කරලා තියෙන්නේ පිස්සු ඇටිලා ඉන්නේ ඒක තමා හිමාලි සිතුවාය ඇයට මේ ටික අසීරු චරිතයකි එහෙත් දැන් ඒ චරිතය රඟපානව ඇරෙන්නට වෙන කළ හැකි දෙයක් නැත මේ හිත හොලවා ගත යුතුමය එය ටිකක් හොලවා ගත හොත් සදාකල්ම සැපය නිකම්ම සැප නොවේ දිව්‍ය ලෝක සැපය මේ දාව මේ පැත්ත පලාතේ ගන්නේ නැහැ ඊගි දන්නේ නැහැ මේ හිමාලි ගැහැටි හිතන් ඇති මම වැඳගෙන ඉඳී කියලා ඉස්සෙල්ලම අයින් කරන්න ඕන ඒකිව තමා මහා ගෙදරට පය තියන්න බැරි වෙන්න මට පුළුවන් ඕකිට වැඩක් දෙන්න ඒකට දැන්මම හදිස්සි වෙන්න ඕන නැහැ ඒකි ගිනුත් ගන්න ඕන වැඩ තියෙනවා හිමාලි පහලට ආවේ ඔවා සිතමිනි අද සාරියක්ම අඳින්න ඕන ඒකි ඇඳලා තියෙන්නෙම සාරි මියා ගෑනු දැකලා නැහැ ඒකයි ඕකිට පැලෙන්නේ හිමාලි සිතුවේ එලෙසිනි විමුක්ති ඕනතරම් ගෑනු දෙක ඇත විදේශයේදී ඕ ඇඟේ නූල් පැටක් නැතුව ඉන්න ගෑනු හිසේ කෙස් ගානට දෙක ඇත ඇතම් සරසවි සාදවලදී කෙල්ලෝ ඇඳුම් ගලවන්නේ බලාගෙන ඉදිද්දීය සමහර කෙල්ලෝ නිරුවත්ව කොකා කොලා වත පුරාම හලා ගනිති ඒවා පිස දමන්නට එන්නේ කොල්ලෝය සාද නිමා වෙද්දී පාන්දර 6 උදේ ශාලාව පුරා ගියොත් උපත් පාලන උපකරණ 100ක් පමණ සොයා ගන්නට පුළුවන් විමුක්ති ඉගෙන ගත්තේ ඔය ගොඩේය එහෙත් ඒ හිත සසල වූයේ නැත සසල වූයේ
වසර හතරක් කොහොම ඉඳ කටුනායකගේ ලංකාවට පය තිබ්බ රෑය. ඔහුගේ පිරිමි ළයම හෙල්ලී ගිය දැස දැක්කේ ඒ රෑය. තවමත් ඇත්තේ ඒ හෙල්ලිච්ච පපුවය. තෝන්තු ආවෙන් ඉන්නේ ඒකය. ඒ ටික හිමාලිලා දන්නේ නැත. විමුක්තිගේ ජීවිතේ ඕන දෙයක් සිදුවේ හැක. ඒත් ඒ හදවතේ සදාකාලික සීන දෙවදුව ඇයමය. වර්ෂා තත්සරණීමය. එය හදවත ලේන් ලියාගෙන හමාරය. අද ඔහු මේ හිමාලිකින් පවා ඔහුගේ වර්ෂාම සොයන්නේ ඒකය. හදවත අඳුනන්නේ ඒ සුවඳය. ඒකි ගොඩක්ම මේකප් දාලා නැහැ. ලයිට් ටච් එකක් දීලා තියෙන්නේ. ඇල්බමේ තිබු වාෂාගේ ඡායාරූපය සිහි කරමින් හිමාලි සිතුවාය. හිමාලි කාමරයට ගිහ වර්ෂා වෙන්නම සිතාගෙන මොනා වුණත් ඒකි ලස්සනට වැඩේ දීලා තියෙනවා. ලස්සනට ටච් එක දීලා තියෙනවා. කසාද බඳින්න ගිය මිනිහා කසාදෙත් දාලා ඒකිට ලව් කරන් ගියේ ඒකනේ. එතනදී හිමාලි හරිය. වර්ෂා ඇත්තටම ලස්සනට ආදරය කළාය. එය පපුවෙම්ම උපන් සෙනෙහසකි. අරතරම් ලස්සනට එය ආවේ ඒකය. එහෙනම් යාළුවනි, තව තවත් මේ වගේ ලස්සන කතා අරගෙන එන්න මට කරන උදව්වක් විදියට මේ වීඩියෝ එක පුළුවන් තරම් ෂෙයා කරන්න. ඔයාලගේ අදහස් කියලා කමෙන්ට් එකකුත් බලින් දාන්න. ලයික් එකක් නම් අනිවාර්යෙන් දාන්න. අන්තිම වෙනකම් බලපු ඔයාලා හැමෝටම ස්තුතියි.